අපේ රටේ ස්වභවික සුන්දර දේවල් බොහොමයක් පසු පස අසුන්දර දේශපාලනයක් සැඟවීතිබෙනවා. වැලිමට සානුවහරහා ගලා යන උමාවය මනරම් දර්ශනයක්. ඌවේ කිරිනිම්නේ යනුවෙන් මේ ඔය දෑලට නමක්ද දීතිබෙනවා. එමෙන්ම කුමරුවක්කර විසි දෙදහසකට පමණ ජළමහ කන්න දෙකටම ජලය සැපෙන්න්නේද මේ ඔයෙන්. බහුකාරය සංවර්ධන යෝජනා ක්‍රමයක් නාමයිෙන් උමා ඔයටද කනකොකා හැඬෙව්වා ඒ දෙදස් හත වර්ශයේතිී. වසර තුනක පමණ ප්‍රමාදයකින් පසුව එය ආරම්භ කරන විට ඇස්තමේන්තු කරතිබූ මුළු වියදම ඩොර් මිලියන පන්සිය දාහතරක් ඒවනවිට ඩොලරේක රුපියල් වටිනාකම එක සය දහයයි ශත අනූ පහකි ඒ අනුව මුළු වියදාම් ඇස්තමේන්තුව රුපියල්මිලියන පණසද්දා ස්තියකි. මුොලති මෙලෙස සකස් කළ වියදම් ඇැස්තමේන්තුව වසරකට අඩුකාලයක් තුළදී යළි සංශෝධනය කරනු ලැබවා ඩොලර්මිියන පන්සිය විසිනාමයක් දක්වා ඉහල දමමින්. විගෙනකාදී පතිවරයා හෙඩි කර ඇති අක්ති්‍යයින්ම වැදගත් කරුණක් වන්නේ රුපියල්මිියන පණසද්දාස්තියක් වූ මොළු ඇස්තමේන්තුව රුපියල් මිලියන හැත්තෑ හතර දාස් තුන් සය විසිහයක් දක්වා ඉහල දමා තිබීමයි. එනම් මේ රුපියල් මිියන දාහත්දාස් දෙසය අනුහයකින් ඉහල දැමීමකිී. මෙමකින් පැහැදිලිවන්නේ රුපියල් මිියන දාහත්දාස්තුන් සියක පමණ මුදලකට කිසියම් දෙයක් සිදු වී ඇති බවකි. නැතිනම් මේසා විශාල මුදලක් මකරකටේ හෙලා ඇති බවයි. එය රුපියාල් කෝටි එද්දා හත් සියකට වඩා වැඩිමුදලකි. මේවන විට මහචනයාගේ හිස මත අති මහත් නාය කන්දක් ගොඩගැසිී ඇත්තේ මෙආකාරයෙන් සිදු අභිරහස් ගනුදනු නිසාය. විගනකාදීපතිවරයාද සැක පහළ කර ඇති මෙවැනි අසාමාන්‍ය තත්ත්වයන් බොහොමයක් පවති. මේ නිසා ඉතා කඩිනමින් මෙස්ියලු වංචාහා දූෂණ හෙළිකිරීම සහ ඒවාට වගකවයුත්තන් නීතිය ඉදිරියට ගෙන එම රජයේ වගකීමක්.